රටක් නිදහස් බිමක් අපට පුළුවන් මේ රට හදන්න නිවහල් රටක් නිදහස් එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා වන තවත් ජන රැලියක් දෙල්ගොඩ ප්‍රදේශයේදී පැවැත්තුණා. මම ගෙදරට ගහනවා හරියටම හවස 6:45ට හිතාගන්න බෑ කියාගන්න කෙනෙක් නෑ. හෝගාලා ගල් වරුසාවක් පොඩි උන් දෙනගේ කට වහලා කාමරේට දාලා ඇඳයට දැම්මා. අම්මා හැපැත්තෙන් ගිහලා පිළිගන්නෙන් කියලා ඉඳලඟ වාඩි කරගුවා. අපිට ඕන දෙයක් කියලා අපි හිතාගත්තා. මෙන්න ගල් වරුසාව ගහනකොට මේ එළි ඉඳගෙන ගහනවා මුන් ගියත්ල නැද්ද දන්නේ නැහැ කියලා. ඒත් ගහනවා. ගැව්වට පස්සේ භාවනා මධ්‍යස්ථාන නායක හාමුදුරුව වැඩියා. වැඩිලේ වල ගමේ ඉන්න අයත් එක්ක වැඩිලා ගිහුවා මේ දරුවගේ ගෙදරට ගහන්න එපා කියලා. හැබැයි ගියේ එහෙම නෙමේ. ගියේ උඹේ ගෙට ලබන සතිය හරි ගිනි තියෙනවා කියලා. ඒ වෙලාවට රට අරාජිකයි කියන්න කිසිම කෙනෙක් නැහැ. 69 ලක්ෂයක් අපි අසරණ වෙලා තියෙන්නේ. ඒ වෙලාවේදී අපි මොකද කරන්නේ? 780ක් ප්‍රසන්න රන්තුංග අමාත්‍යතුමා ඇතුළු මැති අමුතුන්ගේ ගෙවල් ගිනි තියෙනවා. ගිනිමත් කරනවා, සුන්නත් දූලි කරනවා. ඒ විතරක් නෙමෙයි අර අහිංසක මන්ත්‍රීවරයා නිට්ටමුවේදී ඝාතනය කරලා බිම දිගේ ඇදගෙන එනවා. මේ වගේ තත්ත්වයක් රටේ ඇති වුණා. මේ වගේ රටේ තත්ත්වයක් ඇති වෙනකොට අපිට කියාගන්න කෙනෙක් නැති වුණා. ඒ වෙලාවේ තමයි අග්‍රාමාත්‍ය ධූරේ අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා දියුණුන් දෙන්නේ. අපි නියම ශ්‍රී ලංකාකාරයෝ. අපි නියම පොහොට්ටුකාරයෝ. මේ ආවේ ඒ කඳුරු මාරු කරන්න නෙමෙයි, පක්ෂ මාරු කරන්න නෙමෙයි, පිල් පයින්ද නෙමෙයි. එහෙනම් අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිසාමයි කියන එක නැවත වතාවක් මේ අවස්ථාවේදී කියනවා. පොඩ්ඩක් හිතලා බලන්න, තමුන්නාසේලාගේ ගෙයක් පුච්චලා තමුන්නාසේලාගේ නිවස පුච්චුවාම ලබන දවසේ නැගිටලා ඔබ පුදුමාලට ශක්තිය ධෛර්යය තියනවාද ආපෝ වැඩපොළට ගිහිල්ලා වැඩ ටික ආරම්භ කරන්න. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒක කෙරුවා. තමන්ගේ දේපළ විනාශ කෙරුවා, තමන්ගේ ගෙදර නිවස පුච්චලා දැම්මා. ඒත් එතුමා ඊළඟ දවසේ උදෑසනම අගමැති කාර්යාලයට ගිහිල්ලා රටේ ජනතාවගේ අවශ්‍යතාවලට එතුමා වැඩ කටයුතු කළා. රටේ ජනතාව වෙනුවෙන් එතුමාගේ යුතුකම ඊට කෙරුවා මෙතුණි. එවැනි නායකයෙක් තමයි මෙතුමා. ඒ නිසා එතුමාගේ ජයග්‍රහණය නියතයි. එනම් බියගම ජනතාව අපි අත්හදාගෙන එතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණය කරමු කියලා කියමින් ඔබ සියලු දෙනාටම ජය වේවා කියමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. අනුතුරුව ජන හමුවෙමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. අද ජීවත් වෙන්න පුළුවන්. එදා තිබුණේ ප්‍රශ්න නෑ අද. අපි ක්‍රමානුකූලව පෝර ලැබලා දුන්නා, ආහාර ලැබලා දුන්නා, ඩීසල් ලැබලා දුන්නා, ගෑස් ලැබලා දුන්නා හැම අංශයෙන්ම. ඒක ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. ඒත් ඒ අභියෝගය බාර අරගෙන මේ අය එක්ක වැඩ කටයුතු කළා. ඒ කාලේ වෙන අය හිටියේ නෑ මේක බාර ගන්න. සජිත් ප්‍රේමදාස බෑ කියලා දිව්වා. අනුර දිසානායක හොයාගන්න බැරි වුණා. මේ මං ඉල්ලා කී එකක් නෙමෙයි. මට එන්න කියලා දුන්න. ජනාධිපතිවරුත් වෙන කවුරුත් හිටියේ නෑ එක බාර ගන්න. මම ඒකත් අරගත්තා. අපි අමාරුවෙන් අපි කට්ටිය ඔක්කොම වැඩ කරේ දේශපාලනේ පැත්තකට දාලා. දැන් අපි ඉදිරියට යන්න තියෙනවා. තවත් ප්‍රශ්න තියෙනවා. ජීවන බර එක අතකින් අපි අඩු කළා තියෙනවා. එන අවුරුද්දේදී ජීවන බර තවත් සැහැල්ලු කළා ඕමනා මට්ටමට අපි එනවා කියලා කියන්න කැමතියි. මේ සජවේ ගැන හිතන අයට කියන්නේ මෙතෙන්ටයි එන්න ඕනේ කියලා. ඊළඟට පොහොට්ටුවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දුන්නාටත් මම කියන්නේ මේ කාලේ අමතක කරන්න එපා. ඔය සමහර අය 99 බේරුණේ 2022. මේක බාර අරගෙන මං ස්ථාවර භාවයක් ඇති කරේ නැත්තම් මොකද්ද වෙන්නේ? එතනත් දෙන්න ඕනේ මෙහාට. ඒකයි මං කියන්නේ සජිත්ට දෙන ඡන්දෙත්, නාමල්ට දෙන ඡන්දෙත් ඇත්ත වශයෙන් බන්දේසිය දාලා අනුරට දෙන ඡන්දයක්. ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා ගෑස් සිලින්ඩර් ළඟින් කතිරේ ගහන්න කියලා මම මතක් කරනවා.